හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ පෙත්සම කොළඹ දිසා විනිසුරු සඳුන් විධානකේ මහතා ඉදිරියේ අද යළි කැඳවනු ලැබුවා. එහිදී නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ගොනු කරන ලෙස වගෝතරකරුවන්ට නියෝග කළ දිසා විනිසුරුවරයා නඩුව නැවත ලබන විසනම්වන්දා කැඳවන ලෙසට නියෝග කළා. මෙම පෙත්සමේ වගෝත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සෙල්වා, උපසභාපති ෆයිසල් මුස්තාපා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසින් පත්වීම එම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඔහුම දුරේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා. මේ අතර හිටපු ජනාධිපතිවරු වරප්‍රසාද භාවිත කිරීම පිළිබඳ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අදහස් ප්‍රකාශ කළා. ඒ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණ කියනවා හිටපු ජනාධිපතිවරු අධික ලෙස වරප්‍රසාද භාවිත කරනවා කියලා. ඒ වරප්‍රසාද භාවිතා කිරීම පිළිබඳ ඔබතුමීට තියෙන මොනවාගේ අදහසක්ද? ඒක ඇත්ත. සමහර ජනාධිපතිවරු කරනවා ඒක. මම නම් කරන්නේ හොරකම් කෙරුවෙත් නෑ. සත පහක්වත් ඉඩම් විකුණනකොට මං ජීවත් වුණේ. මේ ජනාධිපති නම් එහෙම කැත විදිහට පාවිච්චි කරන්නේ නෑ, අනිත් අය කරනවා. ඔබතුමීගේ මව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය නිර්මාණය කරන්නේ. පෙරේදා හිටි හැටියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය විසුරුව හැදලා. එයාට කිසිම අයිතියක් නෑ ඒක කරන්න. නෛතික වශයෙන් උත් හිටපු සභාපති සිරිසේන මහත්තයා නෑ කෙරුවේ. තාත්තත් එක්ක තරහ වෙලා තාත්තගේ ඉගොල් වෙච්ච මුදාක් තිබුණාය නෙමෙයි, කොළණියක ජීවත් වුණේ. තාත්තා බොහොම අමාරුවෙන් කුඹුරෙන් හම්බ කරගත්ත වී ටික තිබුණ අටුවට ගිනි තිබ්බනම් තාත්තත් එක්ක තරහ වෙලා ඒ මිනිහට ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනාශ කරන්න ප්‍රශ්නයක් නෑ. මෙයාගේ දුවම ලිව්ව පොතේ තියෙන්නේ